දහස් ගණන් දරුවන්ට සිය දෙමාපියන් අහිමි කළ, දහස් ගණන් දෙමාපියන්ට දරුවන් අහිමි කළ රටට ම්ලේච්ඡත්වයේ ත්‍රස්තවාදය ලබා දුන්නා වූ ඒ ම්ලේච්ඡ ත්‍රස්තනායක වේළුපිල්ලේ ප්‍රභාකරන් නැමැති මුග්ද ත්‍රස්තවාදියා සොයාගෙන අපේ විරෝධාර රණවිරුවන් වෙල්ලෑමුල්ලි වයික්කාල් යුදමුක්ත කලාපයට ඇතුළු වෙමින් ඉන්න මේ මොහොතේදී අපට දැනගන්නට ලැබෙනවා ත්‍රස්තනායකයාගේ නිසල දේහය සොයාගත් වග අපි මේ සූදානම් වන්නේ ඒ නිසල දේහය සොයාගත් ස්ථානයට ගමන් කරන්නටයි. කෙසේ වෙතත් සුරංජිත් දේශප්‍රිය ජී.ජී. ගුණසේන සමග මම කැලුම් ගුණතිලක වෙල්ලෑමුල්ලි වයික්කාල් සිට. දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මේ මාක් ටීවී අපේ YouTube නාලිකාව නරඹන හැමෝටම. අපිට අමතක වෙච්ච මතකයන් රසක් ඔන්න අද දවසේදී අපි මතක් කරගන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. 2009 මැයි 18 වෙනිදා ලංකාවේ අපි හැමෝටම සුවිශේෂී දවසක්. අවුරුදු 30ක් ලංකාව වෙලාගෙන තිබුණු මේ කුරිරු යුද්ධය නිමාවටපත් වෙනවා. එදා මාවිල්ලාරු සරොවින් ආරම්භ කරපු මානසික මෙහෙයුම නන්දි කඩල් කලපෙන් අවසන් කරනවා. මේ මානුෂික මෙහෙම ගැන කතා කරද්දී සේනාධි නායකයාගේ ඉඳලා අද අපි කතා කරන අටපාස් ආමිකාරයා එහෙමනේ හැමෝම කියන්නේ එතනට වෙනකන් විශාල කැපකිරීමක් කරනවා. ඇතම් අවස්ථාවල සොල්දාදුවා තමන්ගේ ජීවිතය පවා පූජා කරනවා. මේ වෙද්දිත් දෑස් පේන්නේ නැති අතපය නැති සොල්දාදුවන් ගෙවල් වල එවාගෙම රෝහල් වල ඉන්නවා. මේ මතකයන් දැන් ඇත්තටම අපිට අමතක වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි අපි අද දවසේදී ඔබට තොරතුරු කියන සූදානම් වෙලා ඉන්නේ. මේ මානුෂික මෙහෙයුමට ත්‍රිවිධ හමුදාවේ සොල්දාදුවන් සේනාධි නායකයා ඒ වගේම හමුදාපතිවරු දායකත්වය ලබා දෙද්දී ඔබට යුද්ධේ සැබෑ ස්වභාවය සැබෑ ස්වરૂපය ඔබේ දැස් මානයට අරගෙන ආපු තවත් නිර නොලත් විරුවන් පිරිසක් ඉන්නවා. ඔවුන් ගැන තැන් තැන් වල කතා වෙනවා. ඔවුන් අද මාධ්‍ය ශිෂ්‍යය ඉන්නවා. සමහරක් කටියද මාධ්‍ය ශිෂ්‍යය නැහැ. ඔවුන් විශාල කැපකිරීමක් මේ මානසික මෙහෙම වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරා. එවන් මාධ්‍යවේදියෙක් එක්ක තමයි අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. කැලුමයි ආයිබුවන්. ආයිබුවන්. ඉතින් කැලුම් ගුණතිලක කිව්ව ගමන් එදා ඔබ හොඳාකාරවම දන්න චරිතයක් බවට පත් වුණා. හරියටම ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති බලන්නේ අපේ කැලුම් අයියලා මොනවද අපිට අරගෙන එන අලුත් ප්‍රවෘත්ති කියලා දැනගන්න. කැලුම් අයිය මේ අපි මුලින්ම යමු මේ වගේ ගම්පලාතට පුංචි කාලෙට. කොහෙද හැදුනේ වැඩුනේ ඒ විස්තර පොඩ්ඩක් අපිට කියන්න. මගේ ගම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල කියන ප්‍රදේශයට අයිති වෙන්නේ. හරි කඳානිගෙදර කියලා කියන්නේ. කඳානිගෙදර ප්‍රදේශයේ තමයි ගම. පසුව කඳානිගෙදර ප්‍රදේශයෙන් කොස්ගස්සන්දිය කියන ප්‍රදේශයට එනවා. කොහොමද මේ දෙකම එක ආසන්න ප්‍රදේශවල තියෙන්නේ. එතකොට ඉස්කෝලේ ගියේ කුඩා කාලේදී කුලියපිටි ඇසැද්දුම සුභාරති කනිෂ්ඨ විද්‍යාලයට. ඇසැද්දුම සුභාරති කනිෂ්ඨ විද්‍යාලයෙන් තමයි මම මූලික අධ්‍යාපනය හදාරන්නේ. ඒ කියන්නේ පහවසර ශිෂ්‍යත්ව වෙනකම්ම ශිෂ්‍යත්ව පාස් වෙලා මම එතනින් කොළඹට එනවා. කොළඹ රාජකීය විද්‍යාලයට එනවා. කොළඹ රාජකීය විද්‍යාලයට ආවට පස්සේ එතනින් තමයි ඒ අධ්‍යාපනය හදාරන්නේ. නැගෙනහිර ජයවර්ධන විශ්වවිද්යාලයට ආකර්ෂණය යනවා. ඉතින් ගම විදිහට ගත්තොත් එතකොට කුලියපිටිය පන්නල ඔය කියන කොටස ඔක්කොම අපි ගම විදිහට සලකනවා. ඒ වගේම කඳානගෙදර තමයි ඇත්තටම ඉතින් ගම. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට කොහොමද සම්බන්ධ වෙන්නේ? මොන කාල වකවානු වලද සම්බන්ධ වෙන්නේ? මම සම්බන්ධ වෙන්නේ ඇත්තටම 2005 දෙසැම්බර් වල සම්බන්ධ වෙන්නේ. 2005 අවුරුද්ද සම්බන්ධ වෙන්නේ. යුද්ධේ දරුණුවටම යනවා. ඔයාට කොහොමද මේ මානසික මෙහෙමට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ? ආයතනය කරපු ඉල්ලීමක්ද නැත්නම් කැමැත්තෙන්ද ඒකට සම්බන්ධ වුණේ? පරණ අයට ආප යෝජනාව මේකට යන්න පුළුවන්ද කියලා. ඉතින් පරණ අය ගියේ එහෙම ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ඒකත් එක්ක මම සුජිත් අනුරදොර කුමර කසුන් අපි කියන කණ්ඩායම අපි කැමතුණා යන් කියලා. ඊට පස්සේ ඒකේ විවිධ ඒ කියන්නේ එක එක බලෑණි වලට මේක කැඩිලා තිබුණා. ඉතින් මට එතකොට හම්බුණා යාපනයට යන්න. මම ගියේ යාපනයට. ඇත්තටම ඒතකොට යුදපත් වාර්තා කරනේදී මම ඉස්සල්ලාම ගියේ යාපනයට. එතකොට යාපනයට ගිහලා යාපනයේ සිට පහළට වාර්තාකරණය කරගෙන ඉන්න තමයි තිබුණේ. එතකොට ඒ කියන්නේ මේ කෙලිම උතුරු අර්ධ දීපයට ගිහිල්ලා එතන නතර වෙලා ඉඳගෙන මොකද එතකොට එතන රට දෙකට කැඩිලා තිබුණේ.
අප උඩිගිය තුරට ගහැ මෙමත ගොඩබි මාර්ගයක තුරට යන්න බෑ අලිමංකට සහය මැදකොට සම්පූර්ණ එල්ටිටියක සතුව තිබුණේ උඩින් මුහමලේ නගරකෝවිල්වලට වඩා උඩ චුට්ටකෙන තුර අර්ධත් කෝලෙත් උඩම ටික මුහමලේ නගරකෝවිල් දෙකට උඩින් තියෙන යාපනය කෙන කොට සතමයි සූදහමුදාව සතුව තිබුණේ ඉලංකොට සම්පූර්ණ කලාපයම මේ ලහැරෙනකම් එල්ටිටියක මඩුවටනකම්ම ඇතනම ගත්තොත් එල්ටිටියකට ඊට පස්සේ අප කොළඹ අපි සාමාන්‍යයෙන් මුහුදට ගිහිල්ල අපේ එනයක් වුණත් යන්නේ මුහුදට ගිහිල්ල මුහුදෙන් යාපනයට ගිහිල්ලා මුහුදෙන් තමයි යාපනය පැතර පලාලිවලට ගන්න ඉතින් මට අතරම හම්බුණේ ඊට පස්සේ යාපනය මේ කොටසට යාපනය කොටස ඉතින් ප්‍රශ්න තිබුණා නමුත් අපි කළා දැන් හිතන්ගෙන එතර ලොකු බැරෑරුම් කාර්යයක් නැහැ කියලානේ එතනට යනවා බෝම්බ පිපිරෙනවා ජීවිත නැති වෙනවා ඒව දැක්ක පස්සේ මම මේ කරේ ඇත්තටම මේ මෝඩ වැඩක් කියලා හිතුණාද එහෙමමත් නැහැ නමුත් වෙලා තියෙන මෙහෙම එකක් අර පළවෙනි දවස් දෙක තුනේදී දැන් කොහෙද ඉන්නේ මොකද්ද කරන්න ඕන කියන අදහස පිළිබඳවම ලොකු දෙයක් නැහැ ඒ කියන්නේ පළවෙනි සැරේ ගත්තාම දැන් අපිව මේ ප්‍රදේශයට දැන් අපි කියන යුද අපි කියන එකට බෆර් සෝන් එක කියලා කියනවා නැත්නම් අපි කියන්නේ LTT එක සහ දහමුදා අතර සාමාන්‍යයෙන් බැරියර්ස් දෙක අතර මීටර 3-400ක පරතරයක් වගේ තමයි තියෙන්නේ. සෑම ගොඩක් නේ සමහරවිට 700 විතර තියෙන තැන් තියෙනවා. ඒ කියන්නේ අපේ බෝඩර් එකයි ඒගොල්ලන්ගේ බෝඩර් එක අතර. ඒ කියන්නේ T56 කියන ගිවිවැය වලින් වෙඩි තියාගන්න එකෙන් එහාට පොඩි එජ් එක තමයි තියෙන්නේ. අපේ T56 එකකින් තිබ්බම ඇත්තටම යාලට වදින්නේ නැහැ. යාල ගත්තම වදින්නේ නැති කාන්ට තමයි බෝඩර් එක හැමෝටම මේක මේන්ටේන් වෙවි. අපි ඉස්සරහට යනකොට ඒගොල්ලෝ පොඩ්ඩක් පස්සට යනවා. ඒකෝ යාල ඉස්සරහ අපි පස්සට එන්න ඕන. ඕකේ තියෙනවා අපිට මේ බෝඩර් එකට අපිව පළවෙනි දවසේ යනකොට යුද ටැංකිවල තුල දාගෙන බොහොම පරිස්සමට තමයි ඉස්ලාම දවසේ එකගෙන ගියේ. හැබැයි දැන් ඒතරම් හිටියා මේ දැන් ජීවිත උතර නැහැ. මේජර් ප්‍රජාතකිවල ඒක තමයි උතුරු නැගෙනහිර පැත්තේ සම්පූර්ණයෙන්ම උතුරු අර්ධද්වීපයේ සම්පූර්ණයෙන්ම මාධ්‍ය හසුරුවපු එක්කෙනා. දැන් මේ එහුවට තමයි තිබිච්ච පළවෙනි වගකීම. ඔහු තමයි අපිට බය නැහැ. ඒතරම් ඔහුට තමයි බය තිබුණේ. ඉතින් ඔහු බයයි අපි අඩියක් තිබ්බත් බයයි මේ බලයි ඔකනේ ඔහුට තමයි අපි ඔහුට තමයි අපිව වදයක් සහ ඔළුවේ කෙන කැක්කුමක් වෙලා තියෙන හොහරි හොඳයි ඔහුට තමයි අපිව හරි පීඩනයක් වෙලා තිබුණේ මේක මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් එයාගේ ජීවිතෙත් නැති වෙනවා වගේ තත්වයක් කියන එක. ඉතින් මොකද අවස්ථාවක් වුණා මල්ලි මේ උඹලට මොනවා හරි වුණොත් එහෙම උඩට යනවට වඩා හොඳයි මම වෙඩි තියාගන්න එක කියන එක ඔහු අවස්ථා කීපයකදීම කිව්වා. ඉතින් මේ ඔහු දැන් අපිට පළවෙනි දවසේ අපිව එළියටවත් එන්න දෙන්නේ නැහැ අර පළවෙනි දවසේ එක. හැබැයි ඉතින් අපිට දෙවෙනි දවසේ විතර නේකට අපිට දැන් ඇතුලේ යන්න බෑ. අපිට අර ඕන ටිකක් කැන්කි උඩ නැගලා යන්න එහෙම පොඩි. එහෙම තියෙන එකක්. ඉතින් කොහොම හරි ඉතින් හිතවත් වෙලා යුද මේ කියන්නේ කැම්ප් එක ළඟින් එළියට එනකොට අපිට දෙන්නේ නැහැ. ගිහලා ටිකකින් අපි ප්‍රදේ බොන්න හරි මොකක් හරි කියලා වීඩියෝ එකක් ගත්තාම ආයේ ටග්ගල අරකට නැග ගන්නවා. ආයේ ලයින් එකට කිට්නුවට ඇතුලට යනවා. ඉතින් ඔහොම ඒක හැදෙනවා. නමුත් එතනින් පස්සේ අපිට දවසේ වැඩ ටික ඒ කියන්නේ පළවෙනි දවස් ටිකේ දවස් 3-4ක් ගියට පස්සේ අපි කෙලින්ම ලයින් එක ළඟ බැටලියන් එකට ඇටච් වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් 53 වෙනි සේනාංකේ නම් 53 වෙනි සේනාංකේ කොටස ඉන්නවා. එතකොට මේකේ දැන් අපිට මූලිකව හිතෙන කාරණාව තමා මේ මූලිකව හිතෙනවා අපි ටිකක් ඉස්සල්ලාම හිතච්ච දේන අපිට ලයින් එකෙන් ඈත ඉන්න ඕන නම් ආරක්ෂිතයි වගේ අදහසක් තමයි මූලිකව අපිට හිතෙන්නේ ඕන කෙනෙක්ට හිතෙන්නේ මෙතන තමයි ලයින් එක ගාව නෙමෙයි අපි ඉන්නේ ඈත කියන එක. නමුත් ලයින් එකට දවස් දෙක තුන යනකොට කියන කාරණාව තමයි ලයින් එක අග තමයි ටිකක් හරි ආරක්ෂිත වැඩි ලයින් එකෙන් ඈත ආරක්ෂිතභාවය අඩුයි කියන එක. ඒක නිකන් පරස්පරයි වගේ කියලා දෙන්න පුළුවන්. නමුත් අපි අර කිව්වා ලයින් එක හැදෙන්නේ හැමදෙස්සෙම T56 ගිනියවි වලින් RPG කියන්නේ ඒ වගේ RPG තමයි ටික ලොකු අවියකට එන්නේ හරියට. ඒ වගේ එකකින් ගහ ගන්න පුළුවන් ප්‍රමාණය මෙතන තමයි මේකේ තියෙන්නේ. ඒතකොට එනවා නම් එන්නේ T56 ගිනියවිය තමයි කඩාගෙන આવොත් ඒ වෙඩි තියාගෙන ඉන්නේ. හැබැයි හැමදෙස්සෙම ලයින් එකට වඩා කිලෝමීටර 500ක් දැන් අපි මෙතනම් අපේ ආරක්ෂක බලල්ල ඒකට වඩා මීටර 500කට වඩා පස්සට ආපු හැම වෙලාවකම ඕනෑම මොහොතක මෝටාර එකක් වැටෙන්න පුළුවන් R ටිකක් වැටෙන්න පුළුවන්. ඒගොල්ලෝ ගහන වෙනත් মালටි බැලල් වගේ අයල්ට মালටි බැලල් තිබුණා නමුත් වෙනම පැඩල් ගන් කියලා තිබුණා. ඒ පැඩල් ගන් වගේ වදින්න පුළුවන් RPG වදින්න පුළුවන්. ඒගොල්ලෝගේ වෙන ඕනෑම බරාවියක ප්‍රහාරයක් එන්න පුළුවන්. විශේෂයෙන්ම කාලතුවක්කු ප්‍රහාර ඕනෑම මොහොතක එන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක හරි භයානකයි. ඒ නිසා හැමදෙස්සෙම අර යුද කල ලයින් එකත් කිලෝමීටරයකට වඩා අඩු තැනක තමයි අපි ඉන්න ඕනේ. එතන ඉන්නකොට ඊළඟට එන ප්‍රශ්න තමයි සාමාන්‍යයෙන් ඕවා ඉතින් යුද අලුත් ගෙවල් හදනව නෙමෙයි තහඩු වලින් ගහපු පොඩි කැම්ප් තාවකාලික කැම්ප්නේ. ඉතින් මේ තාවකාලික කැම්ප් වල සාමාන්‍යයෙන් හවස 8-9 විතර පහ වුණාට පස්සේ
සම්පූර්ණයෙන්ම ඉතින් දරදරාන් දරදරාංගාරම ඔය සාමාන්‍ය හැමදාම කියන්නේ හේතුව එක්කෝ මෙහෙන් එහෙට යනවා එක්කෝ එහෙන් මෙහෙට එනවා මුළු වර මේ වහල ආස ඒ කියන්නේ උඩින් යන හැම වෙලාවකම මුළු වර වහල වල සහ අපි ඉන්නේ මුළු ඔක්කොම ටික ভাইබ්‍රේෂන් දෙදර වෙනවා දරදරාංගාල යනවා ඉතින් ඒක තමයි ඇහෙන්නේ හැබැයි මේ අපිට ඔතනින් පස්සේ මට අපිට හම්බ වෙන්නේ ඒ මේජර් ප්‍රදීප් ප්‍රසන්න කියලා එක්කෙනෙක් හම්බ වෙනවා ප්‍රජාත්ගෙන් පස්සේ මේජර් ප්‍රසන්නගේ කාලේදී ප්‍රසන්න අපිට කියපු උගන්වපු දේ මට අපිට හොඳට මතකයි ඉගැන්නුවා මේ අහන් ඉන්න ඒ කියන්නේ සද්ද අහන් ඉන්න දැන් ඔය බලන්න ඉතින් ඒකෙන් පස්සේ සාමාන්‍යයෙන් සතියක් විතර ගියාට පස්සේ අපිට පුළුවන් කියන රැයට මේ යන්නේ අපේ පැත්තෙන් යන එකක්ද එන එකක්ද කියලා. අපි ඊට පස්සේ ඉස්සෙල්ලාම පොඩි තමයි පොඩි හැමදාම සද්ද එනකොට බලනවා ඒක එහෙන් එකක්ද මෙහෙන් එකක්ද කියලා. ඒක ජජ් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ පොඩි ඒකත් අපි පොඩි විනෝදයක් එහෙම නැත්නම් ඒකත් පොඩි වෙන තැනකට අපි අරගෙන ගියා. ඉතින් ඒ කියන්නේ ඒක අත්දැකීම් එක්ක අලුත් දේවල් ඉගෙන ගන්නවා, අපි ආයුධ දකින්නවා, ඒවා පාවිච්චි කරන විදිහ දකින්නවා, ඒ වගේ කොහොමද ප්ලෑන් කරන තැන්වල දකින්නවා. එතකොට අපි සමහරලාට ඒ ප්ලෑනින් සකස් කරන ප්‍රධාන තනතුරු තියෙන තැන් එක්කම අපි ගැටෙමින් ඉන්නවා. ඔවුන් හෙට කරන්න හදන්නේ මොනවද කියන කාරණා පිළිබඳව සමහරලාට සාකච්ඡාවේදී ඉන්නේ. එතන ඉන්නේ සමහරලාට බ්‍රිගේඩ් කමාන්ඩර්ලත් එක්කලා මේ ජෙනරාල් බ්‍රිගේඩියර්ස් වගේ උසස් තනතුරුත් එක්ක අපේ සමහරලාට මම විතරයි අපේ channel එකෙන් ගත්තොත්. එහෙම නැත්නම් වීඩියෝ කරන එක්කෙනා විතරයි. ඉතින් එහෙම බොහොම සියුම්ම තිබිච්ච තැන්වලට තියෙන අපිට සහභාගී වෙන්න පුළුවන් වුණා. ඒ නිසා ඒකේ පොඩි අභිමානයක් කියන කාරණාවකුත් තිබුණා. නමුත් මේ ප්‍රශ්න පීඩිත වෙච්ච තැන් ඒ වোন තරම් තියෙනවා. දැන් චලේ ලයින් එකේ අපි එක දවසක් ඉන්නකොට මේ වට වෙලා මම සහ රූපවාහිනියේ ඊට පස්සේ දෙරණ නාලිකාවේ එහෙම නාලිකා කිහිපයකම හිටපු අපේ සහෝදර කට්ටිය. මොකද එකතුලා ඉන්නේ එක තැනක ඉන්නේ මාධ්‍ය නතර වෙන එක තැනක. ඒත් අපි කණ්ඩායම එක තැනකදී මුහුදු වෙරළට කිට්ටුව තමයි චලේ කියන ලයින් එක හැදෙන්නේ. ඒක එක තැනකදී අපි එකතුලා හිටගෙන කතා කරගෙන ඉන්නකොට LTT එකෙන් පැඩල් ගන් ප්‍රහාරයක් ආවා. ඒ කියන්නේ අර ඒගොල්ලෝ පාගල වෙඩි තියෙනවා නිකන් මෝටාර එකක් වගේ ගන්න එකක් තියෙනවා. ඒක කියන්නේ පැඩල් ගන් කියවල. ඒකෙන් ප්‍රහාරයක් ආවා. ඒ ප්‍රහාරය ආපු වෙලාවේ අපිට මතකයි අපි අර වැටෙන්න ගත්තාම අපි දුවන්නේ ඒ එවල හිටපු පැතිවලට දුවන්න පටන් ගත්තා. يعني මුලද අපිට අර ලයින් එකද මේකද කියලා මතක නැහැ හිටපු විදිහට හිටපු පැත්තට දුවන්න ගත්තා. ඒතර අපේ මගේ කැමරමන් තව පැත්තකට දුවනවා මම තව පැත්තක ඊට පස්සේ දෙරණ එක්කෙනා තව පැත්තක කොහමද අපේ දෙන්නෙක් විතර LTT ලයින් එක පැත්තට තමයි දුවලා තිබුණේ. ඉතින් මේ ප්‍රසන්න එහෙම කෑ ගහලා ඩවුන් වෙන්න කියලා බොහොම මේවා කරලා බය වෙලා එහෙම ගෙන්න ගත්තා. ඉතින් එහෙම සංකීර්ණ තැන් මෙතන තියෙනවා. අපි ඔය අතරතුරේ කොහොම වෙනවා විශ්වමඩු ගම්මානයට. අපි ඒක විශ්වමඩු ගම්මානය කියලා කියන්නේ ඉතන තමයි අපිට ඔය කාලයකට පස්සේ හම්බ වෙන නිවාස තියෙන ගම්මානය. කියන්නේ LTT එක විසින් නිර්මාණය කරපු ජාත්‍යන්තර ආධාර සහිතව නිර්මාණය කරපු ගම්මානයක්. ඔවුන්ගේ අර මහවිරු ගම්මාන වගේ කන්සෙප්ට් එකක් තිබුණා. ඒක නැත්නම් LTT එකේ මියගිය අයගේ ඥාතීන් වෙනුවෙන් හදපු නිවාස. එතකොට මේ නිවාස ආශ්‍රිත ප්‍රදේශයක් අපිට අත්පත් වෙනවා. ඊට පස්සේ මේකනේ LTT එකේ සතුව ඉන්න ප්‍රධාන පෙළේ කාඩර් කයට තමයි ඒක දීලා තිබුණේ. එතකොට අපි මේ ප්‍රදේශ අත්පත් කරගෙන ඉන්නකොට අපි එතන නතර වෙලා හිටියා. ඒක සැරයක් ඔතනදී අපිට ප්‍රහාර දීමක් සිද්ධ වෙනවා. අපේ මල්ටි බැරල් එක තිබුණේ එතෙන්ට. අපි රෑ ප්‍රවෘත්ති බල ඉන්න වෙලාවක අපි ආපු නිවුස් එකක්ම අපි කණ්ඩායමත් එක්ක එකතුලා බලාගෙන ඉන්නකොට තමයි මේ අපිට තේරුණේ අපි ඉන්න හරියකට කාලතුවක්කු ප්‍රහාරයක් වැටුණා කියන එක. ඒතකොට අපි ඉන්නමු අපේ අපි ළඟ හිටපු සෙට්ස් වලටත් වැටුණා කාලතුවක්කු ප්‍රහාරයක් වැටුණා කියන එක. ඒ නිසා අපිට එතකොට බොහොම පැහැදිලිව යම් විදිහකින් අපිට කාලතුවක්කු ප්‍රහාරයක් වැටලා අපිට එළියට යන්න කිව්වොත් අපි හැමතිස්සෙම ලෑස්තිලා ඉන්න ඕන. එළිය හදලා තිනවා භූගත බංකර. ඒ කියන්නේ පොළොව යටට පොල්කොට තල්කොට පොල් අන්න දේවල් දාලා පොළොවට හදු බංකර තිනවා කාණු කපලා. එතකොට මේ කාණු කපපු බංකර වලට අපි අනිවාර්යයෙන්ම රින් ගන්න ඕන. ඊට පස්සේ ඉතින් ඒ වගේ තැන් ඕනතරම් හම්බෙනවා. ඒක අපි යුද්ධේ වාර්තා කරන අපි ඉස්සරහා ඉන්න වෙලාවෙදිත් අපිට ඕනතරම් ඒ වෙනවා. අපි වෙඩි තියාග අපේ කට්ටිය වෙඩි තියා ගන්නකොට අපි ඉන්නේ බංකර ඇතුළේ තමයි. එතකොට මේ ඒකේ අපි ඉන්නකොට අපිට දැන් අපිත් එක්කත් සෙට් එක එක්කෙනෙක් ගිහිල්ලා ඉරියා. අපිත් එක්ක ඉන්නවා දැන් අපේ කමාන්ඩර්ස්ලා ටිකක් ලොකු පිරිසකුත් එතන හිටියා අපිත් එක්කලා. එක එක බංකර වලට තමයි යන්න තියෙන්නේ. හැබැයි අපි ඒ බංකර එකට අපි රිංගපුවාම අපිට තේරෙනවා යම් කිසි අපිට දැන් එවිතම අපි කොච්චර කලවර කාමරයක වුණත් ඒකට යනකොට කවුරු හරි ඒක ඇතුළේ ඉන්නවනම් අපිට නිකන් තේරෙනවා නිකන් ඉවේම ගා මේ කවුරු හරි ඉන්නවා කියන කාරණාව. ඒක බංකර එකට යනකොට මේ කවුරු හරි ඒක ඇතුළේ ඉන්නවා වගේ තේරෙනවා. ඊට පස්සේ මේ ප්‍රසන්න කෙනෙක් කෙනා නිකන් හරියට පාවිච්චි කරන අඩේ කෙනා වගේ වචනයක් පාවිච්චි කරනවා. ප්‍රසන්න මේ කැලුමෝ කියලා කියන්නේ අඩේ කැලුමෝ මේ කවුරු හරි ඉන්නවා ඇතුළේ සද්ද කරන්න එපා කියලා කිව්වා. දැන් අපි ගම් කරගෙන ඉන්නවා සද්ද කරන්න බෑ මුකුත් කරන්න දැන් ඉන්නවා. එහෙන් අපිට මුකුතුත් නෑ අපෙන් මුකුතුත් නෑ දැන් අපි ඉන්නවා. මුකුත් කරන්නත් බෑ මොකද ලයිට් එලි මොනවත් පාවිච්චි කරන්න බෑ. එතකොට හරෙන් ටාගට් කරන කවුරු හරි ඉන්නවනම් ආලෝකය ඒගොල්ලන්ට එක සංඥාවක් වඩ පත් වෙනවා. මේ හරි බංකර එකක් ඉන්නේ. ඒක මෙති වෙන්න පුළුවන් මුළු බංකර එකටම සමහර කාලයක් වටේ.
ඔහොම ඉඳලා ටික වෙලාවක් ගිහිල්ලා මේ පැටනවා මේ ළඟට ටිකක් කිට්ටුවට වටනවා මෝටාරයකුත්. ඒත් එක්ක මෙයා ෆෝන් එක හරි මොකක් හරි කියදේ පොඩි ටෝච් එක ගහලා බැලුවා. ගහලා ඔෆ් කරටක් ගහලා වෙපන් ටික මේ ලෑස්ති කරන ඔන් කරලා බැලුවා. මොකද බපන් අපි මේ පැත්තේ ඉන්නවා වල්ලුරු ටික හැපැති කරවලි. එකම බංකර් එකේ අපි මෙහේ වල්ලුරු ටික හැපැති ඉන්නවා. ඉතින් අපි කොහොම සමගියෙන් වල්ලුරුත් එක්කලා එයාට ඊඩ බෙදාගෙන අපි මේ ඊඩ බෙදාගෙන එයාලා එහෙම් බය වෙලා ඉන්නවා අපිත් එහෙම් බය වෙලා ඉන්නවා. ඒ තත්ත්වයේ සමතයකට පත් වෙන මම 45 විතර කාලයක් ගියා. එහෙනම් 45ක් විතර ගිහිල්ලා ඒක සමතයකට පත් වෙනකන් සාමාන්‍යයෙන් අපිට සෑහලාවක් ඉන්න වුණා. මොකද ඒ කල්තුරක් වෙනකොට ඊට පස්සේ ටික වෙලාවකින් හොයාගත්තා එන්නේ කොයි හරියෙන්ද කියන එක. ඊට පස්සේ අපේ කල්තුරක් බලයනේ සහ මෝටාර් බලයනේ මේ පැත්තේ වලට ප්‍රතිපහාර දෙන්න පටන් ගත්තට පස්සේ අතම නතර වුණා. නමුත් උදේ වෙනකොට ආරංචි වුණා මේ අපේ කැම්ප් එක ඇතුළට LTT එකේ දෙදෙනෙක් රින්ගල් වෙනවා දිනවා. ඔවුන් තමයි ගිඩ් රෙෆරන්ස් දීලිවරලා ඒ තැන් වලට පහර දුන්නේ කියන කාරණා. මොකද ඒ හවස වෙනකොට ඒ ආසන්න වෙලාවකම වෙලා තියෙනවා. මොකද අපේ බැරියර් එකකටම කොහොම හරි රින්ගල ඒගොල්ලෝ බැරක් වලින් අර කෑම බෙදනවානේ. එතකොට යුද හමුදාවේ ඇඳුම් ඇඳගෙන වෙස්වලාගෙන අපේ අර කෑම බෙදනකොට කෑම අරගෙනත් තියෙනවා. මොකද අවසාන රෑ කවුන්ට් එකනකොට දැන් ඔය කියන ටයිම් එකනකොට කවුන්ට් එක රෑ 7ට විතර කෑම ටික බෙදලා කවුන්ට් එක හරින් එනකොට කෑම දෙකක් වැඩිපුර ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක චෙක් වෙන වෙලාව වෙනකොට තමයි මේ පහර දීමත් පටන් ගන්න දෙක එකට වගේ වෙලා තියෙනවා. ඉතින් එහෙම අපි කියන මරා කියලා කියන්නේ LTT එක එහෙම උපක්‍රම පවා පාවිච්චි කරා. මොකද අපේ යුද හමුදා ඇඳුම් හොරගම් කරගෙන එහෙම එහෙම මහගෙන ඒ කිට්ටු එනේ එහෙම කැම ඇඳුම් ඇඳගෙන රැයට ආවොත් එහෙම සමහරට හොයන්න බෑ. ඒකත් දෙක එක වගේ ඇඳුමනේ තියෙන්නේ. මොකද ඒ කැම්ප් එකේ ඉන්න පිරිසත් අනුව අලුත්ද පරණද. මොකද එකනක් මැරිලා සමහරට අලුත් එක්කෙනෙක් එනවා. එයා ආවේ අදම වෙන්න පුළුවන්. ඒතර අදම ආපු එක්කෙනා සමහරට දන්නෙත් නැහැ. ඒක අලුත් දෙන්නෙක් වගේ එකට ආවොත් හොයන්න බෑ ඉතින්. අනිත් එක තමයි ඒ පැති වල හරක් එහෙම ඉන්නේ සාමාන්‍යයෙන් මේ 100 200 රංචු පිටින් ඉන්නේ. ඉතින් හරින්ම ඒ කියන්නේ හත් ඒ කියන්නේ ඇත්තම මේ බය ඒ කියන්නේ අපි හිත හදාගෙන තමයි සමහර තැන් වල දියන්නේ. මොකද හරක් 50ක 100ක රංචුවක් පාරේ බුදියගෙන ඉන්නවා කියන්නේ ඇත්තම අපි හිත හදාගෙන යන්නේ. ඒ කියන්නේ අපි ලං කරලා ලයිට් ගහන්නත් බෑ, හෝන් ගහන්නත් බෑ. ලං කරලා පොඩ්ඩක් වාහනේ රේස් කර කර යන්නේ. හෝන් ගැහුවත් ඈතට ඇහෙනවා, ලයිට් ගහුවත් හැදතර ඇහෙනවා. එතකොට ඉතින් බොහොම අමාරුයි යන්නේ. එක්ක කවුරු එක්කෙනෙක් බැහැලා තල්ලු කරලා පොඩ්ඩක් එහාට මෙහාට ඉඩ හදාගෙන යන්නේ. ඒක තමයි අපිට හම්බෙන මේ ප්‍රවාහනයේදී තියෙන භයානකම තැන තමයි. ඒ කියන්නේ ඒකෙදි එතනදී ඒ වලට කවුරුත් කතා නැහැ ඉතින්. ඒ කියන්නේ හිත හදාගෙන වගේ ඉන්නේ නිකන්. මේක කොයි වෙලේ වෙඩි තියයිද, කොයි වෙලේ පැත්තකින් ඒවල පුපුරයිද, එහෙම නැත්නම් සමහරට මේ හරග්ගේ ගොඩේ බෝම්බයක් හයි කරලා ඒවලද, ඒ එහෙම හරීම මේ හරිම සංකීර්ණයි. ඒ වගේම තමයි පුරුදු වෙලා තියෙන අපේ රියදුරු මහතුරු සියලු දෙනාම ඒවා පාරවල් නෙමෙයි. නමුත් ඒ පාරවල් වල සාමාන්‍ය යන්න පුළුවන් උප්පරිම වේගෙන් එළවෙනවා. ඒ කියන්නේ අර ටාගට් එකක් ගන්න පුළුවන් විදිහ නෙමෙයි, උප්පරිම වේගෙන් එළවෙනවා. මොකද හේතුව ඒ ස්ලෝ වීම කියන එකම සමහර විට ක්ලේම් එකකට හරි එහෙම නැත්නම් විඩි පහරකට ලක් වෙන්න ඉඩකඩ තියෙනවා. මොකද අපි සමහර කැම්ප් තෙන් තැන්වල තව කැනකට යනවා කිව්වට ඒ මැද සම්පූර්ණම සිකියුරිටි ඒරියා නෙවෙයි. ඒවා කැලෑ මැද්දේ යන්න තියෙන ඊළඟ තැනින් තව තැනකට යන්න තියෙන්නේ. මොකද යුද්ධය ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් අපි හිටියේ මුලතිව්වල. එතන අපි ඇවිල්ලා මුලතිව්වලට. මුලතිව්වල ඉඳලා යාපනයේ තිබුණා වෙසක් කලාපය. එතකොට කොළඹින් කණ්ඩායමකට එන්න විදිහක් තිබුණේ නැහැ. එතනට ළඟම මම. හැබැයි ළඟම මම කියලා කිව්වට ඒ ළඟම මටත් කිලෝමීටර් 170ක් හරි 180ක් හරි තියෙනවා. එතකොට 180 මම යන්න ඕන. ඒක මම බොහොම ITN එක වෙනුවෙන් ආඩම්බරයෙන් කියනවා. ඒක නම් අපිට මේ ස්වාධින් රූප අනිකාවලට මවත් කරනවා. නමුත් ස්වාධින් රූපවාහිනියේ මමයි සුරංජිත් කියන අපේ එතන හිටපු කණ්ඩායමේ මමයි සුරංජිත් විතරයි හා කිව්වා. අනිත් සියලු channel වල කට්ටිය බෑ කිව්වා යන්න. ඒක යන්න බෑ කිව්වා. ඒ වෙලේ ප්‍රජාත්ට හිතන කියන්නේ අර අපේ මාධ්‍යවල අනිත් එක්ක අසරණනවා වගේ එකක් දෙනවනේ. ඒ කියන්නේ යාපනයේ වැඩේ යනවා, කවුරුත් මාධ්‍යවේදී ඉන්නේ නැහැ, කොළඹින් එවා ගන්නත් බැරි වෙලා මෙහෙ ඉන්න කෙනෙක්ව සම්බන්ධීකරණය කරගන්නත් එනවා. ඊට පස්සේ මොකද උතුරු ආඥාපතිතුමාගේ ඉල්ලීමක් තිබුණා පුළුවන් නම් එන්න කියන කාරණාව. හැබැයි පුළුවන් නම් එන්න බල කරන්නේ නැහැ. මොකද හේතුව එතනදී හැමතිස්සෙම අභිමතයට ඉඩ දෙනවා. කැමති නම් එන්න කියන. මොකද හේතුව හැමතිස්සෙම මරණයත් එක්ක තමයි තියෙන්නේ. එහෙනම් තව කවුරුත් බලෙන් එන්න කියන්නේ නැහැ. මොකද හේතුව අපි ඒ තියෙන අඩියක සමහර ලාවට බිම් බෝම්බයක් වෙන්න පුළුවන්, පුපුරන්න පුළුවන්. එතකොට අපිට අපේ වාහනයක යන්නේ නැතුව අපි ඉල්ලුව ඇත්තරම මේ හමුදා වාහනයකුත්, ඒ කියන්නේ ඩබල් කැබ් තමයි මේ හමුදා වාහන කියන්නේ, ඩබල් කැබ් එකක් සහ ඒතර SF එකේ 4 දෙනෙක් විතර දීලා අපි ගියා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 180 මං හිතන්නේ අපි පැය එක කාලෙ විතර ගියා. ඒ කියන්නේ හිතාගත්ත හැටි ගියපු වේගෙ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කිව්වේ අන්තිමට මේ සමහර විට අපි මේ මැරුණ නම් මැරෙන්නේ වෙඩි වාලා නෙමෙයි, හැප්පුණා නම් කෑලිවත් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම නොගිහිනුත් බෑ. හේතුව මේ ඒ තරම්
මේකක් අපිට යනවට වඩා භයානකයි අපෝ එනකොට. මොකද හේතුව අපි දැන් ගියා වගේ නෙමෙයි, අපි ගියාම අපි යනකන් සමාජයට කවුරුත් දන්නේ නැහැ මාධ්‍ය දෙතෙන් එනවා කියන එක. හැබැයි අපි එතන යාපනයේ ටවුන් එකේ වෙසක් උත්සවයක් රෑ 12 වෙනකම් වෙසක් උත්සවයේ දවස් සෑහනසනගක් මැද්දේ අපි ඇවිදලා මේවා කරලා ටාගට් කරලා අපි එතන යාපනයේ අර්ධදීපයෙන් එළියට පිටත් වෙනකොට ඒවා පාළු පාරවල් කිලෝමීටර ගණන් එක දිගට තියෙන ඒවා වගේ ඕනතරක අදහස උමාර වෙන්න පුළුවන්. මොකද යුද්ධයේ උප්පරිම අවස්ථාව, මේ කියන්නේ යුද්ධය ඉවර වෙන්න සති 3කට විතර කලින් කාලේ. එතන ඒ කාලේ අර ඩුවෝඩයි තමයි LTT එකක් තින්නේ. ඒක මොකද අනිත් එක මතක අනිල කාරණාව තමයි පාරේ අපිට ලයිට් දාගෙන යන්න බෑ. ලයිට් දාගෙන ගියොත් එහෙම වාහනයක් කරනවා කියලා ඇතර පේනවනේ. ලයිට් දිලයක් ඕනතරක මේ කැලයක් මැද ලයිට් දෙයක් කරනොත් බෑ. ඒ නිසා හැමදෙස්සෙම ලයිට් එකෙන් කරලා තියෙන්නේ. එක ලයිට් එකක් සම්පූර්ණයෙන්ම කළු ඉටකොළ වලින් කළු මේ සෙලෝටෙප් වලින් වහනවා. අනිත් පැත්තේ ලයිට් එක ටෝච් එකක් ගහනකොට වගේ සයිස් එකේ චූටි ප්‍රමාණයක් ඉඳ තියලා තියෙනවා. ෆුඩ් බයිසිකල් එක වගේ යන එළියකට ඉඳලා තියෙනවා. එච්චරයි. ලයිට් වහගෙන තමයි ගොඩක් වෙලාවට යන්නේ. අතරින් පතර පොඩ්ඩක් දානවා. ඒ කියන්නේ ඒක ඩ්‍රයිවර්ගේ හැකියාවම තමයි. යන ගමන් ලයිට් එක පොඩ්ඩක් දානවා, ආය ඕෆ් කරනවා. ඒකෙන් බලාගත්ත ටික ආය යනවා. එහෙම තමයි යන්න ඕනේ. ඔය බිම්බෝම්බ වල බේරගන්න එකේදී ඔය මට මතකයි මගේත් අපිත් කැමරමන් හිටියා. දැන් ඔක්කොම අරගෙන බිම්බෝම්බිය හුද් දක්ෂ එක්ක වැද්දරම බිම්බෝම්බ සුද්ධ කරලා අපිට ඒ කියන්නේ ප්‍රවෘත්තියත්‍රම දාන්න බැරි වුණා. මේ බිම්බෝම්බ වලින් අපි සුද්ධ කරලා ඔක්කොම කරලා දැන් එයා ක්ලියර් කරලා ගන්නවා එළියට බිම්බෝම්බ ටික අරගෙන. එහෙම දෙක තුනක්ම කරගෙන ගියා. එයා බල බල මේවා කරගෙන ගියා. මෙහෙදෙල මීටර 100ක් අපේ ඒ වැඩේ ඉවර කළා. අපිට මීටර 100ක් අනිත් පැත්තට ඇවිදගෙන එන්න හම්බුන්නේ නැහැ. අපිට හැමෝම ඩෝන් ගන්නවා. අර මිනිස්සු උඩ. එහෙම උඩ යනවා. අපිට හැරෙනකොට පේනවා මිනිහ උඩ කියලා වැටෙනවා. එතකොට මේ ඉතින් එහෙම බොහොම මේ يعني ඒ තැන්වල කොතනද බිම්බෝම්බයක් තියෙන්නේ කියලා කියන්න බෑ. ඒ සාමාන්‍ය යුද්ධ ඉවර වෙච්ච දවසේම වගේ අපිට ඔෆිස් එකකින් කිව්වා ඔයාලා එන ගමන් මල්ලේ අතනත් ගිහලා ඒකත් බලාගෙන ඒ ටිකත් කවර් කරන්න ආයේ මෙහෙන් ගේනට වඩා ඔයාලට ලේසි ඔක් කරන් එන්නේ කියලා. කොහොම අපි යුද්ධ ඉවර වුණා ඊට පස්සේ යුද පුවත් වාර්තා කරන්නේ යුද්ධ ඉවර වුණා අතන යුද්ධ ඉවරලා දවසක් හෝ එකහමාරක් යනකොට මගේ මම පාවිච්චි කරපු CDM මේ CDM ෆෝන් එක නෙමෙයි මගේ පෞදු දෙයක් නෙමෙයි ආයතනයෙන් අපිට දීලා තිබිච්ච CDM ෆෝන් නම්බර එක. ඒක සාමාන්‍යයෙන් දන්නේ බොහොම සීමිත පිරිසක් දන්නේ. නමුත් ඒ CDM මේ ෆෝන් එකට පණවිඩයක් එනවා මට. ඒ කියන්නේ යුද්ධ වරුණාට අනුරාධපුරයට වලට පණ පිටින් යන්න හම්බෙන්නේ නැහැ කියලා මුළු තිවුරට. මුළු තිවුරට යන්න හම්බෙන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් ඒකත් මම අපේ එතකොට හිටපු මම හිටපු ඩිව් කමාන්ඩර්ට මම මෙහෙම එකක් ආවා කියලා කිව්වා. ඊට පස්සේ ඒක ඒ වෙලාව හිටපු කමාන්ඩ් අපේ හිටපු ඉන්චාර්ජ්ටත් කිව්වා. මෙහෙන් ITN එකටත් කිව්වා. ITN එකෙන් ඒක ඒ වෙලාව යුද හමුදාපතිතුමාටත් ඒක දැනුම් දීලා තිබුණා. ඊට පස්සේ ඔවුන් මේම කරා. ඊට පස්සේ අවසානයේදී අපි අවසානයේදී ඒක උත්තරේ වුණේ වෙන කණ්ඩායමක් එතෙන්ට යවුවා. මාව අතෙන්ට යවුවේ නෑ. ආයතනෙනුත් තීරණය කරා යුද හමුදා වෙනුත් වෙලෙ තීරණය කරා නෑ. ඔයා අතෙන්ට යන්න එපා. ඔයා කෙලින්ම යුද්ධ ඉවරලා යන්න රිස්ක් එකක් ගන්න එපා. මේ එතෙන්ට යන්න කිව්වා. එකක් ඒගොල්ලෝ මට එතන හිටපු හමුදාවේ ප්‍රධාන නිලධාරියෙක් කිව්වේ යුද්ධ සමහර කට්ටිය මිය ගිය අන්තිම දවස් ටිකේ ගියා. සමහරට අවුරුදු ගානකමාර දෙක යුද්ධේ කරලා මේ යුද්ධ ඉවර වුණාට පස්සේ යුද්ධ ඉවරනවා තව හෙට අනිද්දා ෂුවර් කර මේක ඉවර වෙනවා කියලා දැනදැන තියෙද්දි මැරිච්ච අය හිටව. දැන් අපි හොඳ කැප්ටන් කෙනෙක් හිටිය අපිත් එක්ක හිටපු එකේ තාම දක්ෂ කෙනෙක් මේ යුද්ධේ යුදමුක්ත කලාපයේ ඇතුලේ මේ තව දන්නවා හොඳටම දවසයි එකයි ඉවරයි කියලා. ඔහුට ඔහුගේ ගෝලයක වැටුණා. ඒ කියන්නේ එයාගේ හිටපු පොඩි මේ එකෙක් වැටුණා. එයාගේ බොඩියක් ගන්න කෙනෙක් යන නැති වුණා. මෙයා ගියා ගන්න යනකොට මෙයාට ස්නැප් ෂොට් එකක් වැටුණා. එයා එතනමයි. ඉතින් එයා කියන්නේ අවුරුදු දෙකක් තුනක් විතර යුද්ධේ ඇඳලා එයා අතරම මේ කර්නල් කෙනෙක් වෙන්න හිටපු එක්කෙනෙක්. නමුත් ඉතින් අවාසනාවන්තට නැති වුණා. ඉතින් ඒ වගේ සිද්ධි ගණනාවක් ඔය දක්ෂකම් දක්වපු සමහර අය අනපේක්ෂිත විදිහට අන්තිම සති දෙක තුනේ මිය ගිය තැන් තිබුණා. දක්ෂ වෙඩික්කරුවෝ, දක්ෂ පුද්ගලයෝ, දක්ෂ උදහාමුදා සෙබළුන් මිය ගියා. ප්‍රභාකරන් ජීවිතෙන් සමුගන්නේ නන්දිගඩාර කරපුවේ. ඒ ප්‍රවෘත්තිය කොහොමද ආරංචි වුණේ? ඒක ආරංචි වෙච්ච ගමන් මොන වගේ හැඟීමක්ද ඇති වුණේ? දැන් අයියා එතනට යනවා. ප්‍රභාකරන්ගේ නිසල දේහය දකින්නවා. ඒකේ මේ ඇත්තටම ගත්තොත් ප්‍රභාකරන් මැරෙනවා හෝ ඉන්නවා කියන අදහස අපිට නැහැ. ඇත්තම කාරණාව. මොකද හේතුව ඊට කලින් දවසේ වෙන වාහනයකට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒක මේ වෙනවා. ඊට පස්සේ යාගේ අනිත් පුත් චාල්ස් ඇන්තනිය දර මෙන්න කණ්ඩායම 400ක් විතර වෙලා ඔක්කොම හොය නමුත් අපි ප්‍රභාකරන්ගේ දේහය අපිට හම්බුනේ නැහැ. නමුත් ඒ වෙනකොට සමස්ත බිම් කට්ටි ටික ඔක්කොම අර අත්පත් කරගෙන ඉවරයි. ඉතින් අත්‍තරම ගතෝ 99.9%ක්ම අත්පත් කරගෙන ඉවරයි. ඉතින් අර තැන් තැන් වල පොඩි පොඩි තැන් තියෙන්න පුළුවන්. ඒ දැන් මෙහෙමනේ දැන් ගමක් අත්පත් කරගන්නකොට පාර ටිකෙන් එනකොට ওই තැන් තැන් වල හැංගිලා ඉන්න පුළුවන්. දැන් ගතෝත් එහෙම මේ පාරේ කොහේ හරි කොනක කවුරු හරි ඉන්න පුළුවන්. ওই වත්තක හැංගිලා ඉන්න පුළුවන්. පොලිසියෙන් ඇවිල්ලා හොරු වලනකොට සර්ච් කරනකොටත් එහෙම වෙන්නේ හැංගිලා වුණ තරම් මිස් වෙලා නැහැ ඉන්නවනේ. ඉතින් ඒ වගේ එහෙම ඉන්න පුළුවන්. එහෙම නැතුව සාමාන්‍යයෙන් බිම ගත්තොත් අපි සාමාන්‍යයෙන් මේක ඇතුලේ ඔක්කොම ක්ලියර් කරන ඉවරයි. ඒ නිසා අපිට තිබුණා මේ දැන් මේ වැඩේ ඉවරයි කියලා කොහොමද අපි පණවිඩේ
ඒ දෙන්න කියන කාරණාව අපි සකතා කර. ඉතින් ඔය මම සුජිත් විධානපතිර නයි අනුරදුරකුඹුරයි තමයි ඒතර අපි ගොඩබිම හිටපු තුන් දෙනා. ඉතින් අපි තුන් දෙනා එකතුලා කතා කරා. දැන් අපි මේක ඉවරයි කියලා දෙන්නේ කොහොමද පළවෙනි. ඊට පස්සේ දැන් යුද්ධ ඉවරයි. ඒ නිසා පාරත්‍රි නෞකාව ගාව තමයි අපි මුළු එකතු වෙච්ච කණ්ඩායම කියන්නේ යුද හමුදාවේ සිළු ඉහළ නිලධාරීන් එකතු වෙලා ඡායාරූපයක් ගන්න එකත් ඒ වෙනකොට අත්පත් කරගත්ත ප්‍රධාන අවියවද ඔක්කොම ඩිස්ප්ලේ කරමු කියන තැනත් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ නිසා පස්සේ අපි කතා වුණා සහ පාරත්‍රි කියන්නේ වෙනස් තැනක්. හොඳ වැලි තලාවක් එක්ක හිස්සෙච්ච නැවක්. ඉතින් මේ පිටුව හරි එහෙමනම් අපි මෙතන ලෑස්ති කරගමු. මෙතන පොඩි බැරියර් එකක් වගේ තියෙනවා. පොඩි බංකර් තියෙනවා. පොඩි යුදමය ගතියකුත් තියෙනවා. නවකුත් තියෙනවා. ඔක්කොම තියෙනවා. අපි එතන තීරණය කරගත්තා. එහෙනම් අපි මෙතන ලෑස්ති කරගමු. අපි තුන් දෙනා සාමාන්‍යයෙන් කැමය ඇඳගෙන ඉන්නේ වෙනද අපි යන්නේ අතරම අර කැමය ඇඳගෙන ගල් තොප්පිය දාගෙන මේ ජැකට් ඔක්කොම දාගෙන අපි එහෙම නැතුව ITN ටී-ෂර්ට් එක දාලා ඉවර වෙලා අපි තුන් දෙනා තුන් පැත්තකින් ඇවිල්ලා මේ මූණට මූණ හම්බෙලා තුන් දෙනාම අතර අත දීගෙන බදාගෙන අපි මේ තුන් දෙනා හම්බුණා. මේ තුන් දෙනා අපි ගොඩ තැන් තුනකින් ආවේ. කියන්නේ බලයනේ තුනකින් ආවේ. ඇත්තොත් එහෙම පැති තුනකින් ආවේ. පැති තුනකින් ආපු කණ්ඩායම් තුන අද මෙතනදී මෙහෙම එකට මුණ ගැහෙනවා කියලා කියන්නේ මේ සියලු භූමි ප්‍රදේශ හරහා දැන් අපිට ගමන් කරන්න පුළුවන් කියන එක. දැන් එහෙම ගමු කියලා අපි කතා වෙලා හිටියා. ඊට පස්සේ එතකොට ඒ වෙලාවේ අනුරදුරකුරු මහත්මයා කිව්වා එහෙනම් ඔය අබ්බලා දෙන්න ගිහින් බලන් එන්න. මම ඉන්නවා කියලා අනුරජය ඇතුලේ නතර වුණා. ටිකක් සාමාන්‍ය අවුවත් තිරලා. ඊළඟට මමයි සුජිතුයි කිව්වා එහෙනම් අපි ලොකේෂන් එක බලන්න යන් කියලා. මම සුජිත් චමිල්ලානන්ද සුරංජිත් දේශප්‍රිය. ඒ කියන්නේ සුජිත් එකගේ චමිල්ලානන්ද මගෙත් එකගේ සුරංජිත් දේශප්‍රිය. අපි හතර දෙනා මේ ගිහිල්ලා බැහැලා දැන් අපි කැමරා දැම්මොත් කොහොමද තුන් දෙනාව පේන විදිහට කැමරා තුන තුන් පැත්තෙන් දාගෙන කොහොමද මේක ගන්නෙ පාරත්‍රි නැව ගන්නෙ. ඒක වෙන අපි ලෑස්ති කරගෙන හිටියේ. ඒක අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ නන්දිගඩාල් පැත්තට තියෙන ප්‍රධාන පාර අයින තමයි ඔය අපි කියන තැන. එතකොට එහෙම ඉන්නකොට එතකොට කර්නල් රවිප්‍රිය දැන් පස්සේ නම් තනතුරු සුසස් වුණා. ඒ වෙලාවේ කර්නල් රවිප්‍රිය අටවෙනි කාර්යසාධක බලකායේ ප්‍රධානියා විදිහට හිටියේ. කර්නල් රවිප්‍රිය සාමාන්‍යයෙන් දැක්කම බොහොම හිතවත්. අපිව දැක්කොත් ඕන තැනක මොන ගමනක් ගියත් කතා කරලා නවත්තලා කතා කරලා තමයි යන්නේ. කොහෙද යන්නේ මොකද්ද වෙන්න ඕන උඹලට මොකද්ද වෙන්න ඕන මොකද්ද කියලා එනවා යන්නේ. හැබැයි එදා කර්නල් රවිප්‍රියත් එක්ක ආපු වාහන හතරක් පහක් විතර ඇතල එනවා දැක්කා. අපි ඉතින් එනවා දැක්කා වාහන ටික. ඉතින් අපි හිතුවා දැන් එනවා මෙතන නවත්තනවනේ කොහොමද? අපිත් ඒක දිහා බලාගෙන හිටියා. දැන් අර වාහන හරගෙන එනවා පේනවනේ ඉතින්. හැරලා බලාගෙන ඉන්නකොට නැවැත්තුවේ නැහැ. මේ යන ගමම්ම රවිප්‍රිය ලොක් අපි කියන රවිප්‍රිය ලොක්ක කියලා ආදරේට. ඉතින් මේ කන රවිප්‍රිය මහත්මයා ඔළුව දාගෙන ඉබ්බල මොනවද කරන්නේ? වරිල 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 කියන්නේ ගියා. බලවා සුජිත් බලවා මාත් බලවා මොකක් හරි මෙතන වෙන්න මොනවා හරි දෙයක් තියෙනවා. එහෙනම් යන් කියලා අපේ වාහන දෙකත් එහෙමම අර පිටිපස්සටම දාගෙන ගියා. අපි යනකොට එතන නන්දිගඩ කල්පුව එක බෝඩර් එක ළඟ හමුදාය ප්‍රධානීන් ටික ඉන්නවා. අපි ගියා. ගියාම අපිට මීටර 200 300ක් ඇහෙන් අපි අර කිව්වා වගේ නන්දිගඩ කියන්නේ හරි කියන්නේ කිරල සාගස් අර කලපුවේ ගස් ගොඩ මැද්දේ මේ වෙඩි තියාගන්න එක ඇහෙනවා. සෙට්ස් වලින් මෙහෙට වැටෙනවා. අපි දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ ඇතුලෙන් ෆයර් එකක් යනවා. මේ එතන ගොඩක් වෙලාවට ප්‍රභාකරන් ඉන්නවා කියලා තමයි අනුමාන කරන්නේ. මොකද මේ කාඩර් එකේ දැන් ෆස්ට් මේ මැරිච්ච කීප දෙනෙක් මේ ගියා. කීප දෙනෙක් මැරිලා තිබුණා. ඒ මැරිච්ච අය කාඩර් එකේ පළවෙනි උඩම නම්බර්ස් කියවලා. ඒ කියන්නේ ටිකක් කාඩර් එකේ අර ටැග් එකේ උඩම නම්බර්ස් තියෙන කට්ටිය තමයි මැරිලා තියෙන්නේ. සෙට්ස් වලින් යන්නේ මේ වෙලාව තියෙන්නේ මේ ප්‍රභාකරන් මෙතන ඉන්නවා කියලා. ඊට පස්සේ ඉතින් අපි කිව්වා දැන් අපි මැදට අපි ඊට පස්සේ යන්නද කියලා. හැබැයි ඊපස්සේ මුලදී කිව්වා පොඩ්ඩක් ඉන්න යන්න එපා. මොකද වෙඩි තියා ගන්නවා මොකක් වෙනවද කියලා දන්නේ නැහැ නේ. පේන එක හිටියා. ඒ ඉඳලා සෙට් එකට එක පාට වැද ඇහුණා. එතනින් මම හිතන්නේ කන ලලන්ත ගමගේ හරි කවුරුරි කතා කරලා කිව්වේ සෙට් එකෙන් කතා කරේ. එතන ලලන්ත මේ තමයි ඒක යුනිට් එක බාරව හිටිය හතරවෙනි විජය පරිජිමේන්තුව. ෆෝයර් එක. එතකොට මේ ලලන්තගේ සෙට් එකෙන් අපි හිටපු තැනට ආවා. රවි ප්‍රෙසර්ලට ආවා. මැසේජ් එක මේ ප්‍රභාකරන්ට වෙඩි තිබ්බා. ෆයර් එක වෙඩි වදිනවා. මේ ප්‍රභාකරන්ට වෙඩි වදිනවා කියලා. ප්‍රභාකරන්ට වෙඩි වදිනවා. ප්‍රභාකරන් හරි කියලා. ඒ පණිවිඩය ආවා. ඒ ආව ගමන් අපි හෙව්වා යන්නද කියලා. කලපුව ඉතින් ඒදා තමයි ඊට වඩා රිස්ක් එක. හේතුව මුළු කලපුවේ බැහැගෙන ගියේ. ඔබට වීඩියෝ හොයාගන්න පුළුවන් වුණොත් මේ අපි ගාවම කවවත් නැහැ ඇත්තටම. මේ අපි සාමාන්‍යයෙන් ඉනට වට්ටමට වගේ වතුර. මායසුජිතුයි වතුර බැහැගෙන ගියේ. ඊට පස්සේ සුරංජිත් එතන හිටියා. වීඩියෝ කරගන්න කියලා අපි කික් කරේ උතන ඉඳහන් අතට මොන හරි අපිට වීඩියෝ එකක් හරි අපි ඩෝංගල උඩ ගියොත් හරි ඒකත් ඔගේ තියෙනවානේ කියලා මමයි චමිලුයි සුජිතුයි අපි තුන්දෙනා තමයි ගියේ. ඒ දහමුදාව ඉන්න තැනට එහායින් ආයෙ මීටර 150ක් යනකොට තිබුණා පොඩි සාමාන්‍ය ටිකක් අර පොඩි තැනි තලාව වගේ මඩ තියෙන සාමාන්‍ය තැනි තලාව. අපි එතෙන්ට එනකොට යුද හමුදාවත් අර පැත්තෙන් ප්‍රභාකරන් අරග වෙඩි තියාගෙන ඒකල්ලෝ අල්ලගෙන ඇදගෙන අරගෙන ආවා.
එතන තමයි ඉස්සල්ලාම කියන්නේ යුද හමුදාවේ ඒකට සම්බන්ධ වෙච්ච ඒ 10-12 දෙනාට අමතරව ඉස්සල්ලාම පිළිපිලි ප්‍රභාකරන්ගේ මියගේ දේහය දකින්නේ අපි දෙන්න. අපි 3 දෙනා. සුජිතුයි මමයි චමිල්නාරාමද. ඊට පස්සේ තමයි හිටපු කට්ටියත් එක්ක අපි සුජිතුත් කියනවා අපි මෙතන කට්ටිය ගමු. මොකද හේතුව දැන් මේ ඇවිල්ලා ඇත්තටම මේ වැඩේට සම්බන්ධ වෙච්ච අර ෆයිනල්ම කට්ටිය. ඒ කියන්නේ හරියටම එතන ලවන්ත ගමගේ ඊට පස්සේ මේ ටීම් එක සාමාන්‍ය වෙඩි තියෙන සාමාන්‍ය සොල්දාදු. ඌට තිබිච්ච මොරාල් එක හිතන්න ප්‍රභාකරන් වැඩි තියාගන්න හම්බ වෙනවා කියන එක ඒ සෙබලාගේ පැත්තෙන් ගත්තොත් ලා පූජා ග්‍රහණ ඉතින් ඒ ඉන්න ටීම් එක එහෙම තියලා අපි එතන තියලා ෆයිනල් කට් එක එතනින් අරගෙන ඉවරලා තමයි ඊට පස්සේ හමුදාව අරගොල්ල අරගෙන ගියා අපි දැන් ඉතින් හිමීට පාවි පාවි ගියා ඒ සාමාන්‍යයෙන් ඒ කලපුවෙත් ඊට පස්සේ දවස් දෙක තුනේ බිම්බෝම්බ මෝටාර් විවිධ අවියායුධ T-56 ගිනි අවිපව හොයාගෙන තිබුණා මොකද අර පස්සේ හොයාගන්න ඕනේ කොහොම සර්ච් කරනවානේ එදත් කොහොමද බේරුණා ඉතින් සුජිතය එතන දෙකිනා සුජිතයගේ නිරුපාට ලේන්සුවෙන් තමයි ප්‍රභාකරන්ගේ ඔළුව හැදුවේ. මොකද ඒකතුව මේ බුදි එයාවර නිදිකරවලාගේ කට් එකට ගන්න හදද්දී ඔළුවට වෙදිච්ච වෙඩි පාර සාමාන්‍යයෙන් තුවක්කුවකින් මේ වෙඩිල්ලක් වදිනාම ළඟ ෆිල්ම් වල වෙනවා චුට්ටිලා නෙමෙයිනේ කඩාගෙන යනවා. එතකොට ඒ වෙදිච්ච වෙඩි පාර ළඟ වදින්න. ඉතින් මෙහෙම මෙහෙම ළඟ වදිනකොට ඔළුව කඩාගෙන ගිහිල්ලා තිබුණා. මොකද හේතුව ඔතනදී යුද්ධයේදී අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ ඉස්සර වෙන එක නදිරන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම ඉන්නේ කොකා ගස්සන්න බලාගෙනම තමයි සෙබලෙක් ඉන්නේ. ඒ නෙක්කෙනා ඉස්සරහට මතු වෙනකොට අපේ එක්කෙනෙක් මතුනා සමහරට ගැස්සිලි වෙලා තමයි බලන්නේ වැදුන නේද කියලා. එහෙම තමයි මේක. මොකද මේක කොකා ගස්සන්න පරක්කු වුණොත් අනිත් පැත්තේ ඒක තමයි ස්වභාවය. ඒ පැත්තේ එක්කෙනෙක් කොකා ඉස්සලා ගැස්සුනොත් මෙයා ඉවරයි. ඒ කියන්නේ මේ ප්‍රභාකරන්ගේ අර අපේ ඇඟේ රස්නවත් එතකොට ඇඟේ රස්නවත් දිල නැහැ. ඔළුව මේ ඒ කැඩිච් එක ඔළුව ලේ යනවා. ඉතින් අර ඔළුව මෙයා වෙන්න කකුල් නම් නම් හොඳට මෙහෙ වෙලා තිබුණා. ඒ උ කට්ටිය කියන්නේ මොකද කකුල් කියන්නේ වතුරේ බැහැලා අපිට උනත් එච්චරයි. මොකද එයා දවස් අදයක් විතර මහින් වතුරෙන් බැහැන්නලා තියෙනවා. ඔළුවේ මේ හදලා රොන්සුව ගැට ගහලා තමයි අර අර ලේ මේක ඔළුව ඔළුව මූණ පේන ගතියට ඔළුව හදාගන්නේ. අවුරුදු 30ක් කුරුණු යුද්ධෙන් ලංකාව වෙලාගෙන ඉද්දි ඒ යුද්ධයට එල්ටීටී එක පැත්තේ නායකත්වය ලබා දුන්නා ප්‍රභාකරන්ගේ දේහය අපි හැමෝම දකිනවා. ඒක ඉස්සලාම වාර්තා කරන්නේ ස්වාධින් රූපවාහිනිය. අපේ කෙළුම් අයලත් එක්ක තමයි ඒ ප්‍රවෘත්ති ඔබ දකින්නේ. එදා අවසාන වෙනකොට හිටපු සිවිල් ජනතාවට තිබිච්ච එකම ගැලවුම් කාර්යය බවට පත් වුණේ අපේ විරෝධාද හමුදාව. ඔවුන් කිසිම ભેදයකින් තොරව බාරගත්තා. ඒක මහා හරි අමූතු සංවේදී එකක්. මොකද වඩුවාකල් පාලමෙන් පාලම සාමාන්‍ය මීටර 400ක් විතර දිගයි. පාලම පිරෙන්න කට කපල සෙනගෙද්දී මම සාමාන්‍ය යුද ටැංකියක් තිබිච්ච තැනක වහපු මං කිව්ව යුද ටැංකියක් තිබ්බා. ඒකක් උඩ නැගලා තමයි මම මේ වාර්තා කරන්න එකනේ. මොකද මට ඒතකොට සුරංජිත් කැමරාවට අල්ලගෙන පුළුවන් මුළු ලයින් එකම සෙනගෙනේ. ඉතින් ඒ මිනිස්සු කද බැඳගෙන තිබිච්ච රිදි මහා කද බැඳගෙන කියන්නේ පොඩි පොට්ටනි වගේ දේවල් දාගෙන ඉතින් ඒ දේවල් ටික අරගෙන මේ මිනිස්සු තමන්ගේ ජීවිතේ මේ පණ රැක ගන්න අවසානයේදී යුද හමුදාව කරා ආවා. යුද හමුදාවට අවශ්‍ය නම් එහෙම මරන්න අවශ්‍ය නම් ඒන පාලම ගාවදී ඕනම් ක්ලේමෝ ටිකක් තියලා ඉවරලා බිම්බෝම්බ ටිකක් තියවිලා ඕනම් කරන්න දුන්නා. නමුත් අපේ කිසිම ඒ මොහොතේදී එක සිවිල් රැසියෙක්ටවත් කිසිම හානියක් නොවෙන්න ඔවුන් ඇත්තම හරි අපූර්ව විදිහට ඒ වැඩේ කරා. ජාත්‍යන්තරයේම හන්වඩු ගහද්දී ශ්‍රී ලංකා හමුදාව අමානුෂික හමුදාවක් විදියට ඔවුන් පෙන්නවා. නෑ, ඔවුන් අමානුෂික හමුදාවක් නෙවෙයි, ඔවුන් මානුෂික හමුදාවක් කියලා ඒකට පාර කිව්වේ අපේ කෙළුම් අයලා වගේ කැපකිරීමක් කරපු මාධ්‍යවේදීන්. කෙළුම් අය, මේ අවසාන වශයෙන් මම අහන්න කැමතියි, මේ වත් එක ගියපු සමාජික කවුද? මගෙත් එක සුරංජිත් දේශප්‍රිය හිටියේ. සුරංජිත් දේශප්‍රිය තමයි මගෙත් එක කැමරා වේදිරේ හිටියේ. මේකේ මුල් කොටසේ තැන් තැන්වලදී දැන් පොඩි නිවාඩු ගැනීම සම්බන්ධ සහ තම කැමරාවල ප්‍රශ්න හැම ආපු වෙලාවේ සුනිත් සේවා විතරණ මගෙත් එක හිටියා හේ ගිහිල්ලා. එතකොට සුරංජිත් දේශප්‍රිය තමයි මගේ 90%ක්ම මාත් එක්කම හිටියේ. ඒ වගේම මාත් එක්ක හිටියේ ජීජී ගුණසේන කියලා. අද ස්වාධින් රූපහානිය ඔහු නැහැ. ඒ කියන්නේ මිය ගිහිල්ලා නෙමෙයි, දෙයනේ කියලා ඉන්නවා. මම කියන්නේ ඔහු අද වෙනකොට විශ්‍රාම ගිහිල්ලා. ඊළඟට මාගේ කියන සාමාන්‍ය අපි නම කියাদি තියෙන නිසා ඒ දවස්වල අපි ඒ දෙනෙක් නම දෙක තමයි ඉස්සරහට දැමි සුරංජිත් දේශප්‍රිය ජීජී ගුණසේන සමග මම කැලුම් මුණදල කියන කොටස විදිහට තමයි අපි සාමාන්‍යයෙන් කිව්වේ. ඒ දෙන තමයි සාමාන්‍ය මගෙත් එක්ක නිකන් යාව ජීව සමාජික විදිහට හිටියේ. ඔය අයියා කිව්වාගේ මේ අපි ඇත්තම එන ආසාවෙන් ඇහුවනේ වාගේ අප්ඩේට් එක අපි ඒකේ කොටසක් පොඩ්ඩක් කියන්න පුළුවන්ද? දහස් ගණන් දරුවන්ට සිය දෙමාපියන් අහිමි කළ
දහස් ගණන් දෙමාපියන්ට දරුවන් අහිමි කළ රටට ම්ලේච්ඡත්වයේ ත්‍රස්තවාදය ලබා දුන්නා වූ ඒ ම්ලේච්ඡ ත්‍රස්තනායක වේලුපිල්ලේ ප්‍රභාකරන් නැමැති මුග්ධ ත්‍රස්තවාදියා සොයාගෙන අපේ විරෝධාර රණවිරුවන් වෙල්ලෑමුල්ලේ වයික්කාල් යුදමුක්ත කලාපයට ඇතුල් වෙමින් ඉන්න මේ මොහොතේදී අපට දැනගන්නට ලැබෙනවා ත්‍රස්තනායකයාගේ නිසල දේහය සොයාගත් වග අපි මේ සූදානම් වන්නේ ඒ නිසල දේහය සොයාගත් ස්ථානයට ගමන් කරන්නටයි. කෙසේ වෙතත් සුරංජිත් දේශප්‍රිය ජී.ජී. ගුණසේන සමග මම කැලුම් ගුණතිලක වෙල්ලෑමුල්ලේ වයික්කාල් සිට. ඕක අහන්න මොන වැඩේ තිබ්බත් අපි රූපහානි ඉස්සරහට ඒ දවස්වල එනවා. ඉතින් කැලුමයේ ගොඩක් ස්තුතියි. අමතක වෙච්ච මතකයන් අවුරුදු 14කට පස්සේ අපිත් එක්ක කතා කරන්න ඒ මාක් ටීවී අපි YouTube නාලිකාව නරඹන හැමෝටම මතක් කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණාට අයිබෝවන්. අයිබෝවන්.